හරි මම මියුට් වුණාට පස්සේ ගන්න. ස්පෝර්ට්ස් නිස් YouTube නාලිකාව මේ අද හම්බ වෙන්න හදන්නේ ලංකාවේ මළල ක්‍රීඩා ඉතිහාසයේ කරු දෙක. කෙනෙක් නම් මළල ක්‍රීඩා ඉතිහාසයේ කියලා හරියන්නේ නැහැ. ක්‍රීඩා දෙකක තරුවක් සහ තරු උත්පාදනය කරපු අහසක්. එහෙම කිව්වොත් හරි. මේ දකුණු ආසියාතික මළල ක්‍රීඩා ඉතිහාසයට යනකොට ශ්‍රී ලංකාවට පළමු වරට රම්පදක්ම මීට 200 ඉසවුන් දිනා දෙන්නේ මේ රමණි මංගලික. පණිවිඩ ධර්මපාල විද්‍යාලයේ ඉරිවෙච්චි මේ CCC කිටුබුර දාල්කාවා. මේ කතා කරන අපි පොඩි කාලේ මේ බොහොම හැඟීම් බරව බලා හිටපු අපේ දජයේ ඉහළට ඔසවන්න කටයුතු කරපු ක්‍රීඩිකාව. අපි තිලක ගැන කතා කරන මාර් ටීපයක් නිසා මේ මිතර මාධ්‍යවලින් දකින නිසා මේ හැංගිලා ඉන්න කෙනා අපි හොයාගමු මේ ඉස්සලා කතා කරමු. රමණියක කොහොමද ජීවිතේ? ඉතා හොඳින් ගත වෙනවා. දැන් මේ ගියත් වල ඉන්නකොට අවුලක් නැද්ද? පිට්ටනිය ඇවිලීම දකපු චරිතයක් නේ. එහෙම තිබුණා සාමාන්‍ය මීට අවුරුදු 20කට 25කට ඉස්සලා නම් දැන් එහෙම ගැතියක් දැන් ඇත්තෙම නැහැ. මෙහෙම මේ වගේ අවස්ථාවක් අර යම් කිසි අවස්ථාවක් ගියාම නම් ඉතින් ඒක අර ආසාවක් තියෙනවා. ඒ අරෙන්න එහෙමම කියලා අපහසුවක් නැහැ. ඇත්තම ඉතින් මං විසින්ම ගත්ත තීරණයක් නේ මේක. ඒක නිසා. ඔව් දැන් මලල ක්‍රීඩිකාවක් හැටියට ලංකාවට රම්පදක් අන්දිනාදි රජාත්‍යන්තර වශයෙන් රමණි මංගලික ගෙදර ඉන්නවා. එතුමියගේ සැමියා මල්ල ක්‍රීඩා සංගමයේ උපසභාපතිවරයෙක් හැටියට වැඩ කරමින් ඉන්නවා. කොහොමද සැමියාගේ මේ මල්ල ක්‍රීඩා පරිපාලක කටයුතු වලටම දායක වෙනවද? අදහස් හොමාරු වෙනවද? නෑ නෑ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි දෙන්නම මේ ක්‍රීඩක වශයෙන් ඉන්න කාලේ තමයි යහළුනේ. ඇත්තෙම එයා මට පුළුවන් තරම්ම මේ කියා සිටියා. ඒ හිටියේ මේවට සහභාගී වෙන්න කියලා. ඉතින් ඇත්තෙම එයා තමයි මට ගොඩක්ම මේකට මේ ක්‍රීඩිකාවක් වශයෙන් හිටියට පස්සේ මේ ඉදිරියට එන්නේ කියලා කිව්වේ. ඉතින් ඒ නැතිකොට මම තමයි එයාට කිව්වේ අපි දෙන්නම මේකම මේ විදිහට මේ ෆීල්ඩ් එකට ගියොත් අපේ පවුල් ජීවිතය සාර්ථක කරගන්න බැරි වෙයි. ඒක නිසා ඔයා ඒ දේ හොඳින්ම කරගෙන යන්න මම මගේ උපරිම සහයෝගය දෙන්නම් කියලා. ඒ අනුව තමයි ඇත්තෙන් ඉතින් මේ එයාට ඒ තරම් දුර යන්න හැකියාව ලැබුණත් ඒ මමත් ගෙදර ඉඳලා පුළුවන් තරම් සහයෝගය දෙන්න නිසා කියලා මම හිතනවා. දැන් දුවන්න දිරි දුන්නු කෙනාට දුවන පණින වැඩ ටික පරිපාලනය කරන දිරි දෙන චරිත බවට පත් වෙලා ඉන්නවා දැන් මේ වෙනකොට. හරිද එහෙම කිව්වොත්? මට තවරක් කියනවල නෑ. දැන් ඉස්සර රමණි මංගලිකාට දුවන්න දිරි දුන්න චරිතයට අද දුවන පණින අය පාලනය කරන දිරි දෙන චරිත බවට පත් වෙලා ඉන්න ඔබ. සම්පූර්ණයෙන්ම කියන්න බෑ ඒක. මගේ මට යම් කිසි භූමිකාවක් මගේ හැකි පමණි එද මං ඒ ආකාරයට කරනවා. හොඳයි. මේ හැකි පමණද මන් දන්නේ මේ කොහොම හරි නිරන්තරයෙන්ම වැඩත් එක් හම්බෙන චරිතයක් තමයි සිලකා ජන දාස කියන්නේ. වෙලාවට පුවත් මවන එහෙම චරිතයක්. බොහෝ වෙලාවට මේ අපි දකින දේ තමයි තිලකා ජිනදාසගේ තියෙන මේ විශේෂ තත්ත්වය තමයි මේ තමන්ගේ තන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන්ව නැති කරගන්නේ නැහැ. තමන්ගේ අනන්‍යතාවය තියාගන්න හැවිලාම මේකෙන් තිලකට හිතෙන්නේ මේකෙන් ජීවිතේට පාඩුවක් වෙලා දෙනවද ලාභයක් වෙලා දෙනවද? මේ ගැන ඒ ගුණාංග ගැන ඔයාගේ ගුණාංග ගැන සතුටුද දුක්
මං හිතන්නේ හැම වෙලාවෙම මං හරි වෙලාවෙදී ඒ තීරණය ගත්තා. ඒ උදාහරණ විදියට කිව්වොත් මම මගේ පර්සනල් බේස් දීුවේ ඇත්ලීට් කෙනෙක් විදියට 1991 සවුත් ඒෂියන් චැම්පියන්ෂිප් එකේ කේල් වලදී 14-18 එක. ඊට පස්සේ මං ආපහු කිසිම ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකක් දුවන්නේ නැහැ. මොකද මං හිතුවා ගරුත්වයක් තියාගෙන තමයි ඒක අවසන් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒකෙන් පස්සේ මම netball වලට ගියාම අපි ඒෂියන් චැම්පියන්ස් ලා වෙලා වයිස් කැප්ටන් වුණාම මම ඒකෙන් අයින් වුණා. මට ඇත්තටම ඊළඟ අවුරුද්දේ කොමන්වෙල්ත් යන්න තිබුණා. මොකද මගේ සාමාන්‍ය සීනියර් රොටි එකට කැප්ටන්සි කරේනේ. මට කැප්ටන් හම්බ වෙන්න තිබුණා ගොඩක් වෙලාවට. නමුත් මම හිතුවා නෑ මගේ ටාගට් එකක් තිබුණා එතනින් යනවා. දැන් ගිය සැරේ ඒෂියන් චැම්පියන්ෂිප් දෙකක් දින්නට පස්සෙත් මට ඕනනම් ඇත්තටම මේ කොවිඩ් වෙලාවේ ඉන්න තිබුණා. මට කිසිම බලපෑමක් උනේ නැහැ. මට ඉල්ලාස් වෙන්න කියලාවත් කවුරුත් කිව්වේ නැහැ. මොකද ඊළඟ ඒෂියන් එක වෙනකන් කියලා තමයි මගේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. I think නමුත් මම හිතුවා ඒ වෙලාවේ එතන ඉන්න එක හරි නැහැ. මොකද එකක් සංගමයට ලොකු වමනාවක් තිබුණ නැහැ. මාව තියාගන්න ලොකු ප්‍රශ්න තිබුණා. ඉතින් මං හිතුවා ඒ වෙලාවේ හොඳම දේ තමයි මං අයින් වෙනවා. අයින් වුණාම වෙන කාට හරි එන්න පුළුවන් නේ මට. ආයේ ඒගොල්ලන්ට ඕනනම් මාව ගන්න පුළුවන්. ඒ කියන්නේ ethically සදාචාරාත්මක විදිහට මං යන එක තමයි හොඳ කියලා. ඒක නිසා මං හිතනවා ඒ වගේ ගත්ත තීරණ ගැන මං පසුතැවෙන්නේ නැහැ. එතකොට තමයි ඇත්තටම ඒකේ වටිනාකමක් තියෙන්නේ කරපු වැඩ ගැන. මං කිසිම පසුතැවීමක් නැහැ. මං හිතනවා මං හැම වෙලාවෙම හරි වෙලාවෙදී හරි තීරණේ ගත්තා. ඒක නිසා තමයි අදත් මට ක්‍රීඩා ශාස්ත්‍රයේ මේ විදිහට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි දැන් මේ විදිහට ගත්තොත් එම දැන් ආසියානු කුසලාන දෙකක් ඔබ දිනා දෙනවා ශ්‍රී ලංකාවට. ඒ හැම වෙලාවකම මේ අපෙන් ඈත්ලා තිබිච්ච කුසලන් දෙක තමයි මේ අපිට ආපෝ ලං වෙන්නේ. ඒ netball ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් ඔබ හිතයි ලංකාව නියෝජනය කරපු පළවෙනි ඔලිම්පික් ක්‍රීඩිකාව ඒ මලල ක්‍රීඩාව. එහෙම බැලුවම ඔබ කවදාවත් මලල ක්‍රීඩා පුහුණු කාර්යයක් වෙන්න ඉතුරු උනන්දුුනේ නැහැ. ඇයි හේතුව? මං හිතන හැබැයි කවුරුත් දන්නේ නැහැ මේක. මම ඉස්සෙල්ලම මම ඉන්න ශේෂ්ත්‍රයේ දැන් ඉන්න ඒ කියන්නේ මගේ සමකාලීනයට වඩා මම තමයි ඉස්සෙල්ලම IAAF level 1 එක මට හම්බුනේ. මං ඒක මම ඇත්ලටික්ස් මගේ අන්තිම අවුරුදු වලදී තමයි ඒක කරේ. මම ඇත්තටම ක්වොලිෆයිඩ් ඇත්ලටික් කෝච් කෙනෙකුත්. මම level 2 එක කරන්න ඕන නම් මට යන්න තිබුණා ඉන්දුනීසියාවට ස්ප්‍රින්ට් හැනඩර්. මොකද මම මේ බැච් එකේ සෙකන්ඩ් බැච් ටොප්. නමුත් මම බැලුවා ඒ වෙලාවේ ගොඩක් දැවැන්ත චරිත තමයි මලල ක්‍රීඩා වීටි යෝගානන්ද විජේසුන්දර සිම්ජි බණ්ඩාර ඩර්වින් පෙරේරා ලක්ෂ්මන් ඩියල්විස් මිස් බද්‍රා මේ වගේ ලොකු දැවැන්ත චරිත. මට ආවොත් මට හිතුණා මට සර්වයිව් වෙන්න බැරි වෙයි. කියන්නේ ලොකු ගමනක් යන්න අමාරු වෙන කියලා. නමුත් මොකද මට ඉස්සර ඉඳලම මම කොච්චර ඇත්ලටික්ස් කරත් හැම වෙලාවෙම මම netball play කරා. ඒ කියන්නේ මට රැකියාව හැම වෙලාවෙම හම්බුනේ netball ශාස්ත්‍රය නිසා. මල්ල ක්‍රීඩාවන් නිසා මට කිසිම වෙලාවක මගේ රැකියාව හම්බු වෙලා නැහැ. ඒ netball වලට ලොකු ආශාවක් තිබුණා හිත යට. නමුත් ඊට වඩා මල්ල ක්‍රීඩාව තමයි ඒ කියන්නේ ක්‍රීඩිකාවක් විදියට කරේ දවසල. ඒ නිසා මම හිතුවා මේ මල්ල ක්‍රීඩාවට වඩා netball වලින් මට දුර ගමනක් යන්න පුළුවන්. මොකද ඒක කාන්තාවන් සතු ක්‍රීඩාවක් නේ. එතකොට මං හිතුවා ඒකේ හරි අධ්‍යාපනයක් ලබා ගත්තොත් ඒ තැනට යන්න පුළුවන් කියලා. මං අර සතුටින් මං හිතන්නේ මං හරි තීරණේ ඒ වෙලාවේ ගත්තේ කියලා. අපි දැන් අපේ යමු රමණියක් පැත්තට. මේ දැන් ඔය ඉස්සර නිරන්තරයෙන්ම මේ මිනිස්සු කෑ ගහන නාම කියන අප්පුඩි ගහන සිසිල් ගහන චරිතයක් නේ. එහෙම තමයි ඒ කාලේ ගෙවුවේ. ඒ කියන්නේ ඇත්තරම මේ මං හිතන්නේ මේ 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 තිලකත් රමණියක් කළත් පිළිගන්න ඇති ඒ දවස්වල මේ මේ මීට වැඩිය ප්‍රේක්ෂකයෝ කියන කණ්ඩායම මේ මල්ල ක්‍රීඩා වගේ දේවල් බින්දා. ඇඟ ඇතුලින් කෑ ගහන දැන් අද කෑ ගහන්නේ කෝච්ලා සහ කීප දෙනෙක් විතරනේ. ඒකෝට ඒ දවස්වල එහෙම නෙමෙයි. තිලකා කියලා කෑ ගහන රමණි කියලා කෑ ගහන මුළු පිටණියක් හිටියා. දක්ෂතාවය අගය කරන එහෙම සංස්කෘතියක් තිබුණ දැන් ඒක මොනවා හරි හේතුවක් හින්දා ඒක නැති වෙලා. ඒකෝට එහෙම හිටපු කෙනෙක් gedara ඉන්නකොට දැන් මේ ආස හිතෙන්නේ නැද්ද අඩු ගානේ අලුතෙන් මේ දුවන කෙනෙක් දිහා එහෙම කෑ ගහනද කියලා බලන්න ගිහිල්ලා නෑ. ඇත්තෙන්ම මේ එදාට වඩා අද මේ සංස්කෘතිය ගොඩක් වෙනස්. ඒ කියන්නේ අද කාලේ අපි ගියයි කියලා අපි කෑ ගැහුවයි කියලා ඒව බලාපොරොත්තු වෙන ළමයිනුත් අද නැහැ. එදා ඊට වඩා වෙනස්. අපි බලාපොරොත්තු වුණා මේ අපි හැමෝගෙම සතුට ඒ කියන්නේ
දැන් ඔය තිලකා වුණා දන්නවා අපි එක්කෙනෙක් දිනුවොත් අපි කොයි පුහුණු කරුකුද කොයි ක්ලබ් එකේද එහෙම දෙයක් අපිට අදාළ නැහැ අපි අපි සියලු දෙනාම ලංකාවේ හොඳ ක්‍රීඩකයෙක් හැටියට අනිත් පැයට සහයෝගය දුන්නා ඒ වගේම අනිත් පැයට ඒක බලාපොරොත්තු වුණා අද අද හැදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඒ විදිහට එහෙම බලාපොරොත්තු වුත් නැහැ ඒ වගේම ඉතින් අපි අපි එහෙම නොයන්නේ ඒ අර ඒක දැන් එක්තර කට්ටියකට පමණක් ඒවා සීමා වෙලා වගේ තියෙන්නේ ඉතින් ඒ කියන්නේ පුහුණු කරුවෝ ඒගොල්ලෝ අර තමන්ගේ පෞද්ගලික ටාගට් එකකට යනවා ඇරෙන්න මම හිතන්නේ අර සාමූහිකත්වය කියන එක ඒගොල්ලන්ට අවශ්‍යත් නැහැ ඒක නිසා ඉතින් මම හිතන්නේ සාමූහිකත්වය කියන කාරණේ අර ඉස්සර ඒගොල්ලන්ට වැඩිය පල්දාටි වැටිලාද තියෙන්නේ දැනෙන්නේ හැටි ඔව් අත්තම ඔව් ඒ කියන්නේ ගොඩක් ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් වලට මේව කරනවා මිසක් කවුරුවත් අනුංගන හිතනවා කියන එක මම හිතන්නේ දැන් නම් ඇත්තෙම එච්චරම තියෙනවා කියලා සහ තමන්ගේ අවශ්‍යතාවල් ඉටු කරගන්න එහෙම එහෙම බලනවා ඇරෙන්න කවුරු අපි හිතමු දැන් මගේ ඉවෙන්ට් එකේ වරු නැහැ කියලා මං තැනකට ගිහිල්ලා මං එළියට එන්නේ නැහෙනේ ඒ අද මං හිතන්නේ ඒ විදිය සම්බන්ධතාවයක් තියෙනවා කියලා තමන් ඉවර නම් තමන්ගේ තරඟේ පමණයි වගේ ඒකට ඉතින් ළමයින්ට වගේ කියන්නේ මොකුත් කියන්නත් බෑ ඒ අද කාලේ හැටිද කියන්නත් බෑ නමුත් එදා එහෙම නෙමේ මේ අපේ කණ්ඩායම මේ අපිත් එක්කට ගිය මේ අපිත් එක්කට සෙල්ලම් කරපු මේ අපේ ස්කෝලේ මේ අපේ ගමේ ඒ ආදිවාසීන් ලොකු අර ඔබ කිව්වා වගේ ප්‍රේක්ෂක පිරිසක් හිටියා ආදරය කරන පිරිසක් හිටියා ඒක අපිත් බලාපොරොත්තු වුණා ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒව පහළ වැටිලා කියලා තමයි මම හිතන්නේ. දැන් හැබැයි මේ අද දැන් මේ මොහොතේ දැන් මේ සුළු මොහොතකට ඉස්සෙල්ලා අවුරුදු 19ක පීඩිකාවක් ඉන්දියාවේ අන්තර්ප්‍රාන්ත ජ්‍යෙෂ්ඨ මල්ල ක්‍රීඩා සුරතාවලේදී මීටර 200 දෙවෙනි ස්ථානය ලබා ගන්නවා. ඒ වගේම ඇය සුදුස්සන ලබා ගන්නවා ලෝක මල්ල ක්‍රීඩා සුරතාවලේට යන්නේ. අපර 24.08 අපි මෙහෙම මේ දැන් රමණි මංගලිකාලගේ කාලේ මෙහෙම දකින්නේ මේ අතර උඩු අතර යන රේඛාවක් තමයි දැක්කේ පීක් එකේ ඉවර වෙන්නේ ගිහිල්ලා දැන් මෙහෙම මේ චලනයන් තියෙන්නේ ඇයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක අවුරුද්දක මොකටද දුවනවා අනිත් එක ඒ අය ආබාධ වලට ලක් වෙනවා වැඩි මෙහෙම ප්‍රශ්න ටිකක් හැරගෙනව නේද ඇයි එහෙම වෙන්නේ කියලා හිතන්නේ නැද්ද ඔයා කියන තරඟකාරීත්වයේ වැඩි වීම දෙයකට හේතුව තරඟකාරීත්වය ඒ කියන්නේ එකම ක්‍රීඩකයා ගැනද ඔබ කියන්නේ එහෙම නැත්නම් ඒක සමස්තයම ගත්තම මෙහෙම පොඩි චලනයක් තියෙනවනේ දක්ෂතාවල ඒ වටන ඉති දැන් මෙහෙමයි දැන් අපේ කාලේ අපි බොහෝ දුරට අපි ක්‍රීඩා කරා කියලා රට වෙනුවෙන් උන ක්‍රීඩා කරා කියලා අපි සාමාන්‍ය අනුන්ගෙන් කියලා දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ ඒ කියන්නේ උඩරින් මේ එතකොට අපි ගැන ගොඩක් අපි හිතනවා අනිත් අයගේ අපි උදව් ලබා ගන්නවා ඊයරෙන්නේ ඉත අපිට මේ බාහිරෙන් ලැබෙන මේවා මදි නිසා විශේෂයෙන්ම අපේ පුහුණුව ගැනයි අපි ගොඩක් හිතනවා දැන් ඉන්න ළමයින්ට ඉතින් ඉන්ජරිස් කියලා මේ වෙන්න පුළුවන් ඒගොල්ලෝ අර කොමරි තරංගයකට තේරුණායින් පස්සේ ඒක ඇති වගේ කියලාත් හිතනවා ඉතින් එතකොට අර විදිහට චලනය වීමක් වෙන්නත් පුළුවන් මං හිතන විදිහට ඒතර අර අපේ තිබුණේ අර අපිට පහසුකම් අඩු වුණත් අපිට උදව් කරන්න නැතුණත් අපි හිතන්නේ අපි මේක කොහොම හරි ගිහින් කරනවා කියන මේ ආකල්පය තිබුණේ හිතේ හයිය. දැන් හිතේ හයිය වැඩිපුර නෙමෙයි තිබුණේ හිතේ හයිය තමයි. හිතේ හයිය තමයි නැතු අපිට ලැබිච්ච දේවලුත් නෑ අපි අපිට ලැබෙනවා කියලා කොහොමත් තිබුණේ නෑනේ ඒක නිසා ඉතින් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බැහැනේ ලැබෙනවා කියලා කිසිම දෙයක් තිබුණේ නැහැනේ ඉතින් අපිට තිබුණේ හිතේ හයිය සහ අර මේ අර ඔබ කිව්වා වගේ ප්‍රේක්ෂකයන්ගේ මේ තියෙන සහයෝගය අර පුහුණුකරුවන්ගේ තියෙන
යම් කිසි සහයෝගය ඒ තුලින් අපි යන්න තියෙන උපරිමයට ගියා මිසක මේ කොහොමද තේරෙන්නේ අපි ඒ ඉන්දියර ගැන හිතුවෙත් නෑ මේ වෙන වෙන ලාභ ප්‍රයෝජන ගැන හිතුවෙත් නෑ ඉතින් දැන් එහෙම නෙමෙයිනේ ඒක තමයි මම හිතන්නේ දැන් මොනවා හරි ඉල්ලගෙනම දුවන ඔය කතාවද තියෙන්නේ ඈ දැන් මොනවා හරි ඉල්ලගෙනම දුවන ඔය එක්කද්ද තියෙන්නේ මොනවා හරි ගන්න දුවන එකක් ඇදිල ඔව් මම හිතනවා මේ ගොඩක් දුරට දැන් අර ඉතර කාලේ ක්‍රීඩකේ දුවනවට වඩා අද ක්‍රීඩකේ ඕන දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා මම හිතනවා ඒක අද අද මෙහෙම ගමකෝ මම හිතන්නේ අද ග්‍රාමසේක මීට් එක දුවලා මේ ඩිස්ත්‍රික් මීට් එකට එනකොටත් ඒ අයගේ ඉල්ලීම් තියෙනවා සහ ඒගොල්ලෝ ඊට ඉස්සෙල්ලා යම් කිසි දක්ෂතා පොඩි හෝ දක්කලා තියෙනවනේ ඒ අය යම් කිසි ඩිපාන් ඒගොල්ලන්ගේ ඩිමාන්ඩ් උත් තියෙනවා මට මේක කරන්න බෑ මේ වෙලාවට කියන්නේ සමහරට තරඟේ පවා වෙනස් කරන්න කියන්න පුළුවන් අද තියන්න එපා හෙට තියන්න මම මේකට නැහැ කියන්න පුළුවන් මෙහෙම කන්ඩිෂන් එක ගන්න නැත්තම් මේ ග්‍රවුන්ඩ් එකේ දුවන්න බෑ කියලා ලොකු දක්ෂතා නොකනවා සමහරක් අයගේ ඒ වගේ මේ ඔය පල්ලෙහා මැත්තේ මම දන්නවා දැන් මගේ ගෙදර මේ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකවරේ නිමිති ක්‍රීඩකයන්ට පින්සින්ට වෙනවා ක්‍රීඩා තරඟ වලට එන්න කියලා එතකොට මට හිතෙනවා අනේ අපි ජාත්‍යන්තර තරඟ වලට ගියත් අපි අපේ ක්‍රීඩා නිලධාරී මේ ඇහෙලා ග්‍රාමසේක මීට් එක දුවන්න කිව්වොත් අපි ටග්ගාලා ගිහින් දුවනවා අපි ඉතින් හරි ආසයි අපිට එන්න කියනකට කරනවට දැන් අද ඒ කියන්නේ පැත්ත ඉතින් එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ අරතෙන් වලට යන්නේ නැත්තේ ඒ ලැබෙන ප්‍රමාණය අඩුයි ඒවා ගොඩක් දුරට ඒක හින්ද තමයි හොඳයි මම මෙහෙම දැන් එතකොට අපි දැන් ගමනක්කට වැඩිය බොහොම මේ දේවල් සජීවී විදිනවන මේ මේ මොහොතේ තිරකරාජින දාස කාර්ය බහුල පුහුණු කාර්යය. ඔව්. මේ ලංකාවේ ජාත්‍යන්තර පාසලක ක්‍රීඩා බාර ප්‍රධාන චරිතය හැටියට වැඩ කරන්නේ ඇය. ඔව්. ජීවිතය සහ වෘත්තිය කියන කාරණය වර්තමානයේ කොහොමද තිරක ක්‍රීඩක ක්‍රීඩිකා අඳුනගන්නේ? ජීවිතය සහ වෘත්තිය අපි දැන් දකින්න ඕගොල්ලෝ දුවන කාලේ දැක්ක දෙකම එකක් නේ. ඔව් අපිට තිබුණේ life is sports කියලා නේ. ඔව්. හරි අපේ life එක sports තමයි. අනේ මට නම් තාමත් එහෙමයි. මම හැබැයි ළමයින්ට කියන්නේ it's just part of your life කියලා. දැන් මොකද දැන් studies නැත්නම් හැබැයි ඒකේ තියෙන අපි එහෙම කිව්වට වචනෙන් හැබැයි අපි මම මගේ level advanced level bioscience කරා. හැබැයි අපි කිසිම වෙලාවක අතපසු කරගත්තේ නැහැ. ඊට පස්සේ මම කම්පියුටර් ඩිප්ලෝමා එකක් කරා. ඒ අතරේ කෝචින් ලෙවල් 1 2 strength and conditioning මේ ඔක්කොම කෝචින් මේ මේ ශේෂ්ත්‍රයට අදාළ විදිහට අධ්‍යාපන සුදුසුකම් පුහුණු කරුවෙකුට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ලබා ගත්තා. එතකොට ලයිෆ් එක ගොඩනැග දැන් ගොඩක් වෙලාවට හැබැයි ඉතින් මම මේක ක්‍රිටිසිසම් එක ගන්න මේක මම මේ ක්‍රිටිසයිස් කරනවන්නේ මේ සිස්ටම් එක. මම හිතන්නේ මේ සිස්ටම් එකෙන් තමයි මේක වෙලා තියෙන්නේ. මොකද දැන් අද සාමාන්‍යයෙන් ඇත්ලීට් කෙනෙක් දුවපු ගමන් ඒගොල්ලන්ට ජොබ් එකක් හම්බ වෙනවා එක්කෝ ගොඩක් වෙලාවට ෆෝසස් වලින් හැබැයි ඒක හොඳ ඉන්ටෙන්ෂන් එකෙන් කරන්නේ නමුත් ඒකෙන් වෙන හානිය මොකද එතෙන්ට ගියාට පස්සේ මොකද නැෂනල් ලෙවල් එකෙත් ඉන්නවා ඒ ළමයි අවුරුදු 15ක් විතර එන්නේ බෝල් හරි ඇත්ලටික් හරි වොලිබෝල් හරි මොනා හරි කරනවා හැබැයි කවදාකවත් කැරියර් එක ඩෙවලොප් කරන තමන්ගේ පසුබිම හදාගන්නේ නැහැ දුව දුවම ඉන්නවා එතකොට වැඩේ දැන් සාමාන්‍යයෙන් අවුරුදු 15 වගේ රිටයර් වෙන්න පුළුවන් නේ ෆෝසස් වල එහෙම රිටයර් වෙලා එක්ක තමන්ට දුවන්න බැරි වෙනකොට එතන තියාගන්න නැහැ නේ මොකද ඔයාලට ස්කෝලර්ෂිප් එක හම්බ වෙන්නේ ස්පෝර්ට්ස්මන් ෆුට්බෝල් ප්ලේයර් හරි ඇත්ලීට් හරි නිසා ඊට පස්සේ ඒ පර්ෆෝමන්ස් කරන්න බැරි වුණාම එතනින් අයින් වෙනවා අයින් වෙනකොට දැන් හැරිලා බලනකොට දැන් පරක් වැඩි ඊළඟට යන්න තැනට ඒ මොකුත් බෑග්ග්‍රවුන්ඩ් එකක් හැදිලා නැහැ මොකෙක් උගෙනගෙන නැහැ එක්ක පසුවිම හදාගෙන නැහැ ඊළඟ තැනට යන්න net ball විතරයි එක ගහලා තියෙන එක්ක දුවලා විතරයි තියෙන්නේ අන්න ඕක තමයි අද ගොඩක් මේකට ඊළඟ හේතුව වෙලා තියෙන්නේ. ඒතර පුහුණු කරුවෙක් වෙන්නත් බෑනේ දැන් ඉස්සරහට කොහොමත් ඒක අමාරුයි. දැන් පහුගිය දවස්වල නම් ඒක වුණා. දැන් ඉස්සරහට ඒකත් අමාරුයි. මොකද දැන් coaching license දෙන්න යන ගවමන්ට ඉතින් license coach කෙනෙක් නෙමෙයි නම් එයාට ගන්න එපා කියලා කියන්නේ coaching වලට. දැන් ඒම සංස්කෘතියක් ගොඩ නැගෙනවා.
මෑත කාලෙදි තයික්මනින් එහෙම ගොඩනගෙනවා කියලා අපි දැනගෙන තියෙනවා දැන් ක්‍රීඩා මාත්‍යංශයේ ලයිසන්ස්. ඒතර දැන් කිසිම පාසලකටවත් එහෙම නැතුව පුහුණු කරුවෙක් ගන්න එපා කියලා තමයි දැන් කියන්නේ ක්‍රීඩා මාත්‍යංශයේ. ඒකල දෙන්න ලයිසන්ස් එක නැති අයව රෙකග්නයිස් කරන්නේ මොකද දැන් ඔයා දැන් නිෂ්මන ඇව්වා රාමණියක්කගෙන් ප්‍රශ්නයක් මේ ඇයි මේ පොඩි දැන් හොඳට දුවන ළමයි අපි දකිනවා. හැබැයි ජාත්‍යන්තර මට්ටම ඊට වඩා සීනියර් ලෙවල් එකට එනකොට ඒ ළමයි දකින්නේ නැහැ. වගේ උදාහරණ ගොඩක් තියෙනවා මේ මෑත කාලයකදී. ඒකට හේතුවත් ඕක තමයි. මොකද අපි අර බොයිලර් කරන්නේ. ඒ වගේ ටක් ගාලා පර්ෆෝම් කරනවා. හැබැයි ඉන්නේ නැහැ. දැන් මම මගේ බැලුවොත් මම අවුරුදු 10ක් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරා. හරි මම ගිව් අප් කරනකොට 91 දී එතකොටත් මම මගේ පීක් එකේ තමයි ගිව් අප් කරේ. හරි දැන් රමණියක් කළත් එහෙමයි. මම අපිටත් ඉස්සෙල්ලා රමණියක් කළා ජාත්‍යන්තරට ගියා 82 ද රමණියක් ඒෂියන් චැම්පියන් ඒෂියන් ගේම්ස් යනවානේ. මම 82 ඒෂියන් ගේම්ස් තමයි ෆස්ට් මා ට්‍රයල් එක දීුවේ. හරි ඉතින් ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. අර අපි ග්‍රැජුවල් දැන් පොඩි ළමයෙක්ව ට්‍රේන් කරනකොට දැන් මම මේක මේ ජාත්‍යන්තර පාසලක ඉන්න නිසා දැන් විශේෂයෙන් මම මේ අපි ICC එකෙත් ගොඩක් කතා කරන දැන් ICC කියන්නේ ඉන්ටර්නැෂනල් කන්සල්ටන්ට් ඇන් කෝචින් එක්සලන්ස් කියන එකේ දැන් ගොඩක් කතා කරන්නේ මේ ෆන්ඩමෙන්ටල් ස්පෝර්ට්ස් කියන එක. මේ අවුරුදු 15ක් විතර වෙනකම් ෆන්ඩමෙන්ටල් ස්පෝර්ට්ස් කියන එක තමයි ළමයින්ට කරන්නේ. නැත්තම් මේ අපි නොදැනුවත්වම අපි මේ අපේ තරුණ පරම්පරාව ඇත්තටම ලංකාවට නැති වෙනවා මේ යන විදිහේ. ඊළඟ එක තමයි අපි උස එක්කෙනෙක් දැක්කොත් නෙට්බෝල් ගහන්න අරිනවා, මහත් එක්කෙනෙක් දැක්කොත් තමයි. එහෙම නැතුව අපිට සිස්ටම් එකක් දැන් හයි ටයිම් එක. මොකද දැන් අපි ජාත්‍යන්තර අපිට දැන් ඇත්තටම මම දකින ඕන ක්‍රීඩාවකින් අපි මේ සමානාවට එහෙට මෙහෙට උනාට ආසියානු මට්ටමේ දැන් විශේෂයෙන් දැන් මේ ක්‍රීඩා දැන් අපි මේ දවස්වල මම නම් වැඩිපුර බලන්නේ අර මල්ල ක්‍රීඩා තරඟේ අපි පට්ටයාලා තියෙන ඒක විතරනේ. ජාත්‍යන්තර තරඟයක් අපිට බලන්න පුළුවන් ලයිව්. ඔව් ඒක බලනකොට තේරෙනවා අපිට හොඳට ටැලන්ට්ස් තියෙනවා. අපි කොහොමද මේ ටැලන්ට්ස් ටික රැකගන්නේ? මොකද මේ ඔක්කොම තරුණ ක්‍රීඩකයෝ ටිකන්නේ ගිහිලා තියෙනද? ඔය දැන් ඔලිම්පික් ට්‍රයල් එක දුන්න ළමන්න තු පොඩා දැන් මම ඔලිම්පික් යනකොට අවුරුදු 24යි. මම ඔලිම්පික් යනකොට මම ඇත්ලටික්ස් එකක් කරේ අවුරුදු 31 දී. දැන් ජාත්‍යන්තර මට්ටම බැලුවොත් එහෙම ජාත්‍යන්තරයේදී නැෂනල් රෙකෝඩ් එකකට ඒෂියන් රෙකෝඩ් එකකට යන්නේ අවුරුදු 25 26 පෙන්නා මේ එක්ස්පීරියන්ස් තමයි ගොඩක් ඕනේ. ඒ නිසා මේ ක්‍රීඩකයන්ට මේක හොඳ. මොකද අපි දුවන කාලේ මම හිතා රමණියක්කට මතක ඇති අපිට සාෆ් ගේම්ස් විතරයි හම්බු වෙන්නේ. වෙන ඒ අතර වෙන කිසිම මීට් එකක් නැහැ. අපි ට්‍රයල්ස් එක තුනක් දුවනවා සාෆ් ගේම්ස් දුවනවා. ඊළඟ සාෆ් ගේම්ස් එක නම් බලාගෙන ඉන්නවා. ආයර ඔය දැන් යනවා වගේ ඔය ඉන්ටර්නෙට් උනාද ඔය ෆ්‍රෙන්ඩ්ලි ටුර්නමන්ට්ස් වලට ඔය තායිලන් කිය කියනවානේ හැම කම්පිටිෂන් එහෙම ලොකු කම්පිටිෂන් ගෝන් ෆ්‍රී ඒවා අපිට මුකුත් හම්බුනේ නැහැ. මම මගේ ඇත්තටම ඔලිම්පික් කියන්නේ දෙවන ජාත්‍යන්තර කඩුළු පැනීමේ තරගය. ෆස්ට් එක සාෆ් ගේම්ස් 97 ඊට පස්සේ මම කැලිෆ ඔලිම්පික් කියන්නේ ට්‍රේනින් එකක් හම්බ වෙනවත් එහෙම අපිට එහෙම වාතාවරණයක් තිබුණේ. මේ අර රමණියක්ක කිව්වා වගේ මේ ක්වොලිටි කියන එක හරිම ඉම්පෝර්ටන්ට්. අපි බලන්නේ ක්වොන්ටිටි එක ගැන. අපි බලන්නේ අපි ගොඩක් ගන්න. නමුත් එහෙම නෙමෙයි ක්වොලිටි ඇත්ලීට්ස්ා ඒ කියන්නේ අපි කියන්නේ එතික්ස් එහෙම තියෙන ඒ වගේ. දැන් අපි කියුප් එක හරියටම හරි මොනා හරි දෙනවා නම් තමයි අපි මේක අපි දැන් ඉන්න ඇත්ලීට්ස්ට මෙජොරිටි හැමෝටම වගේ ස්පොන්සර් කෙනෙක් ඉන්නවනේ. අපිට එහෙම මිනිස්සු හිටියේ නෑනේ. ඒක හොඳයි. ඒක ප්‍රොෆෙෂනලි. හැබැයි ප්‍රොෆෙෂනලි වෙනකොට මේ එතික්ස් නැති වෙන්න බෑනේ. ඒකනේ දැන් කැරක්ටර්ස් හැදෙන්නේ නැත්තේ. දැන් කෝ දැන් ඉස්සර කාලේ අපි ගැන රූපවාහිනියේ ප්‍රෝග්‍රෑම්ස් ගියා. මට අද වගේ මතකයි දවසක් ඇවිල්ලා ෆිල්ම් කරනවා මේ මිනිස්සු අතරට අපි ගියා ඇත්ලීට්ස් විදිහට. පත්‍රවල අපේ ආටිකල්ස් කරා. හැම පත්‍රයෙන් වගේ කියන්නේ ඉන්ඩිවිජුවලි මං ගැන රමණියක්ක ගැන රුවන් චන්ද්‍රතිලක රවින්ද කුමාර් මේ මගේ ළඟ ඒ ආටිකල්ස් අපි ළඟ තියෙනවා. නමුත් දැන් ඇත්ලීට්ස් ළඟ එහෙම ස්ටෝරිස් නැහනේ. දැන් ඇත්ලීට්ස් ගැන එහෙම මුළු පිටු ලියන්නේ නැහනේ ගොඩක්. කියන්නේ අනිත් පත්‍රවල දැන් ඉස්සර කාන්තා පත්‍රවල අපි ගැන හරියට ලියලා තියෙනවා. ඉතින් අර ඒ වගේ පසුබිම ඒ වගේ කල්චර් එකක් ඒ වගේ සංස්කෘතියක් හැදුනොත් මං හිතන්නේ ඒක ක්‍රීඩිකයන්ටත් මේක මාධ්‍යයටත් වගේ මං ක්‍රිටිසයිස් කරනවා නෙවෙයි මාධ්‍යයටත් ලොකු වගකීමක් තියෙනවා. මීට වඩා වෙනස් ආකාරයකට මේක හසුරුවන්න සමහර විට අපිට ආපහු යන්න ඕනේ. අර ඒ දවස්වල වෙච්ච දේවල් බලන්න. මේක මේ ප්‍රොෆෙෂනල් කියලා හැම එකම සල්ලි නෙමෙයි. අනිවාර්යයෙන්ම හැම වෙලේම තරගකාරී මට්ටමක මේ ක්‍රීඩාව පවතින එක
තරඟකාරී මට්ටමක තියෙන්න ඕනේ. එතකොට තමයි පර්ෆෝමන්ස් හොඳ වෙන්නේ. හැබැයි එතෙන්දි පුහුණු කරුවා ඉතාම වැදගත්. පුහුණු කරුවා තමයි තෝරන්න ඕනේ මොන තරඟයටද මගේ ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා යන්නේ කියලා. තරඟ ගොඩාක් තිබුණාට හැම තරඟයකටම හැම පුහුණු හැම ළමෙක්ම අරින එක සාධාරණ නෑ. ඒක පුහුණු කරුවා තමයි. මොකද ඒකටනේ අපිට ප්ලෑන් එක දැන් වෙලා තියෙන්නේ. ප්ලෑන් එකක් නෑ. එකක් තමයි සමහර ලාට අපි ප්ලෑන් එකක් හදන පුහුණු කරුවා තෝණි තරම් ඉන්නවා. අද ඉන්නවා ගොඩක් এডুকেටඩ් කෝච්චස්ලා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ස්ථාවරයක් නෑ අපේ සිස්ටම් එක. මොකද අදටත් ගත්තොත් කැලෙන්ඩර් එකක් නෑනේ. ඔකලා දැකලා තියෙනවද? ඔකලා ඇහුවොත් කොහරි මේ ඇසෝෂියේෂන්ස් වල ස්පෝර්ට්ස් කැලෙන්ඩර් එකක් නෑනේ. අනිත් රටවල් වල දන්නවද? අපි මේ කාලේ ඉන්ටර්නැෂනල් තියෙනවා. අපි දන්නවා වර්ල්ඩ් කප් එක මේ දවස්වල තියෙනවා. අද දන්නවා 2023 කවද්ද වර්ල්ඩ් කප් එක තියෙන්නේ කියලා. නමුත් අපි දන්නේ නෑනේ ලංකාවේ ටූර්නමන්ට්ස් කොහොමද කියලා. එතකොට කෝස්ට එකක් ප්‍රෝග්‍රෙස් කරන්න බෑ. ඒ කම්පිටිෂන් තියෙන එක ඉම්පෝර්ටන්ට් නෑ. අපිට විශේෂයෙන්ම නෙට්බෝල් ගැන කිව්වත් ඇත්ලටික් වලින් එහාට ගිහිල්ලා නෙට්බෝල් වලට කම්පිටිෂන් නැති එක ප්‍රශ්නය. මොකද ළමයින්ට ඒ කම්පිටිටිව් එන්වයරන්මන්ට් එකේ කම්පිටිටිව් ඒ බේස් එකේ ගහලා පුරුදු නෑ. ළමයි ඉතින් අර මාළුවා ටැංකියෙන් එළියට දැම්මා වගේ ගෑනවා හොඳ කම්පිටිෂන් එකකට. ඇයි එක්ස්පීරියන්ස් නෑ. කම්පිටිෂන්ස් ඕනේ. හැබැයි ඒක පුහුණු කරුගේ සහ ඒක ඇත්තටම පුහුණු කරුගේ මම නම් දකින විදිහට පුහුණු කරුගේ වගේ කීම මොන කම්පිටිෂන් එකේද මොන වෙලාවට අපි දුවන්නේ සමහර විට අපි කියමු මම ට්‍රේනින් පටන් ගත්තා ඩිසెంబර් වල ඉඳලා මම ප්‍රෝග්‍රෙසිව්ලි කරගෙන යනවා දැන් මම හැමදාම කරේ මට ගොඩක් වෙලාවට ටීම් එක හම්බ වෙන්නේ ඩිසెంబර් මාසේ එතකොට මම ගොඩක් වෙලාවට රික්වෙස්ට් කරනවා මට ප්‍රී කම්පිටිටිව් කම්පිටිෂන් එකක් දෙන්න මාර්තු අප්‍රේල අපේ ලංකාවේ ගැහුවේ දිගටම නෙට්බෝල් වලදී ට්‍රී ටීම්ස් වලට ඉන්වයිට් කරලා හැබැයි ඒ ටීම්ස් කම්පිටිටිව් ටීම්ස් නෙමෙයි අපේ ලෙවල් එකේ එහෙම නැත්නම් අපිට පල්ලෙහා තියෙන මොකද පළවෙනි එක අපි ට්‍රේන් කරපු සිස්ටම් එක චෙක් කරගන්නයි අපේ ළමයින්ගේ මොටිවේෂන් ඉම්ප්‍රූව් කරන්නයි අපි පළවෙනිම සීසන් එකේ පරදෙන්න ගහන්න බෑනේ ඒතකොට ළමයි ඩිමොරලයිස් වෙනවානේ ඒක නිසා ඒක තමයි පුහුණු කරුගේ වගකීම වෙන්නේ ඊට පස්සේ ඊළඟ ලෙවල් එක ඒ සෙකන්ඩ් පේස් එකේ අපි ප්‍රී කම්පිටිටිව් එකක් ගහනවා ප්‍රී කම්පිටිටිව් අර ලෙවල් එකට වඩා උඩ එකක් අනේ ඒ වගේ පුහුණු කරු අඳුනාගෙන තියෙනවනේ මොන ලෙවල් එකේ කම්පිටිෂන්ස් වලද මොන කාලෙද මම ළමයිව අරින්නේ කියලා මේන් කම්පිටිෂන් එක ටාගට් කරගෙන අර එහෙම සිස්ටම් එකකට යනවා නම් ප්ලෑන් එකකට යනවා නම් හැබැයි ප්ලෑන් එකකට යනකොට අර දේවල් වෙනස් වෙන්න බෑ ලෝකල් කම්පිටිෂන් එක හරි අපි ඉන්විටේෂන් කම්පිටිෂන් වලට යනවා නම් ඒවා වෙනස් වෙනකොට ඒකට පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වෙන්න පුහුණු කරුක මේක ඇත්තම ලොකු රෝල් එකක් තියෙනවා ලංකාවේ වෙලා තියෙන්නේ අපි අර යන සරුංගලේ මේක යෝගානන්දස හැමතිස්සෙම කියන එක ගොඩක් අය සරුංගලේ උඩ යනකොට ලස්සනයි ලස්සනයි කියලා කෑ ගන්නවා හරියට උඩ යනවා ඒක හොඳට උඩ ගිහිලා කරනවනුත් ගන්නවා කියලා හැබැයි ඒක ලනුව පල්ලෙහා ඉඳන්නේ කන්ට්‍රෝල් කරන්නේ ඒ පුද්ගලයා හරියට අවසක් අඩුතක්සේ ලංකාවේ ඔක ගොඩක්ම තියෙන දෙයක් පුහුණු කරුවා කියන එක්කෙනාට මං හිතන්නේ එහෙම ලොකුවට රෙකග්නිෂන් එකක් දීලා නැහැ අද ලංකාවේ. ඒක නිසා මොකද කිසිම සමාජලට කිසිම මීටිමකට ඒ වගේ පුහුණු කරුවෙක්වත් හඳවන්නෙත් නැහැනේ අදහස් අහන්නත්. ඒකත් එක වීක්නස් එකක්. මොකද එයානේ දන්නේ මේක කොහමද මම කරේ මොන විදිය සීසන් එකක්ද කරේ මොන වගේ ට්‍රේනින් එකක්ද කරේ මට ඉන්න ඇත්ලීට්ස් ගැන පළවෙනි මේකේනා පුහුණු කරන්නේ මගේ ඉන්න ඇත්ලීට්ස් 12 දෙනා ගැන මට ඒ ටු සෙට් කියන්න පුළුවන්. පුහුණු කරුවා කියන සාකච්ඡාරි වැදගත් කියන කාරණේ. අනිවාර්යෙන්ම තමණියක් මේ දැන් ඔය කියන කාරණාත් එක්ක මට මෙහෙම එකක් ආවා. දැන් මට මතක හිටිය තප්පර 25යි නේද ශ්‍රී ලංකා රෙකෝඩ් එක දී 24යි 9ට 25ද? 25යි 1යි. 25යි 1යි. එතකොට මේ ඔය තිලක කියන විදිහට මේ ලංකාවේ ඇතුලේ හැමදාම දකින අර කුකුලයා කර්මලී වගේ ඒක හොලැබෑ ඒක මේ සුදුවට දැක්කේ නෑ හැමදාම රතු පාටට දැක්කා. ඒකට හැපි හැපි දුවලා නෙමෙයි 25 එක දුවන්නේ. ඔව් මේ දැන් තියෙන කම්පිටිෂන් ටික තිබ්බන ඉන්ටර්නැෂනල් වලට යන්න අනම්ම නම් තිබ්බනම් එහෙම නිකන් හිතෙන්න හිතලා කියන්නකෝ බර රමණී මංගලිකා කීයකට 2200 මෙච්චර දැන් තියෙන අවස්ථා තිබුණා නා ඔව් සමහරක් අවස්ථා වලදී අපි කිව්ව බැස්ස තිබුණත් ඒ ගන්නට දුවන අවුව තිබුණත් දුවන ස්ටේඩියම් වගේ අපිට ඒ කාලේ දුවන්න දෙන්නේ නැහැ ස්ටේඩියම් එකට යනකොට ස්පයිස් වල නේල්ස් ටික බිම අතුල්ලලා ඇතුළට යන්න ඕන තිලකට මං හිතන්නේ මතක ඇති. අපද ඒ ස්පයික් එකට තුවාල වෙනවා කියලා. මේ ග්‍රවුන්ඩ් එක තුවාල වෙනවා කියලා තාත් ට්‍රැක් එක. ඉතින් ඒ වගේ අපහසුතා මැද්දේ තමයි අපි අර අර කිව්ව ටයිමින් වලට දින්නේ. නමුත් අපිට අර විදිහ කම්පිටිෂන් එක ලැබුණා දැන් අපිට කියයි ඕන කෙනෙක්ට පුළුවන් කියන්න ගියොත් නම් ඕන කෙනෙක්ට කියත හැකි කරලා බලන්න ඕනේ කියලා. නමුත් මම හිතනවා අපිට ওই තියෙන පුහුණුව ওই තියෙන පහසුකම්
සහ අර තිලක කිව්ව වගේ මේ සාක්ෂික දුන ඊගාවට තිලක ගියා මේ ඔලිම්පික් මං ගියා වර්ල්ඩ් චැම්පියන්ෂිප්ස් අර කිව්වේ මාළුවෙක් නටන්න වගේ තමයි එතෙන්ට ගිහිල්ලා අපිට වෙලා තින්නේ ඉතින් අපි ඒ දුනාගේ ලස්සන බලබලා එන්න එක තමයි අපි කරන්නේ අපිටත් ඒ විදිහට අඩුම තමයි කම්පිටිෂන් ටිකක්වත් ඉන්දියාව ලංකාව වගේ අඩු ගන්න දකුණු ආසියා තීරටවල් ටිකක්වත් අපේ මීට් එකටවත් ගෙනහල්ලා අවුරුද්දකට සැරයක් දෙතුන් කරලවත් තරගයකට ගියා නම් මං හිතන්නේ අපි මේ ඇත්තෙන්ම මේ කවුද දර්ශලා 11 100 එකක් 115 නම් අපටත් අනිවාර්යයෙන්ම කරන්න තිබුණා 200 එකක් කරන්න තිබුණා කොහොමකත් මේ 24 එකකට මේ ඒ කාලේ මම කියන්නේ ඒ කාලේ හැටියට අද අපිට පහසු ගන්න තුන නම් අපි මං හිතනවා අපිටත් බැරි වෙන කන්නේ නැහැ මේ මේ මට්ටමට උනත් යන්න අර වැඩේ තියෙන අපි අර දැන් තිලක එක පැත්තකින් ගියේ මම නම් ඇත්තෙම අර ඒ කාලෙම නිකන් කලකිරිලා වගේ හිටියේ දැන් තිලක ඒකේ අනිත් පැත්තට ගිහිල්ලා එයා මේ ඇත්තෙම සතුටුයි තිලක මේ මග ගිහිල්ලා දැන් තිලක ගිහින් ඉන්න තැන ගැන ඇත්තෙම සතුටුයි නමුත් මම හිතුවා මේ මේ ක්‍රීඩාවේ මේ කොච්චර ගියත් ඔච්චරයි කියලා හිතලා තමයි මම නැවතුනේ නැවතිලා මම මගේ දරුවන්ට මම හොඳ අධ්‍යාපනය ලබා දීලා මගේ ඒ පහඩුව මම මකා ගත්තා. එතකොට මම මේ කතාවේ ඇහුවේ ඔව් ඒ තත්ත්වයෙන් ගත්තම් මම කියන්නේ මේ නායගේ තත්ත්වයටම අපිටත් එන්න තිබුණා කියන එක ඒක අනිවාර්යයි. මේ ටයිමින් වලට අපිටත් දුවන්න තිබුණා. මම ඒක පිළිගන්න නිසාම තමයි ඇහුවේ. හැබැයි දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ රමණියක්ගේ. රමණියක් කළත් ඒ දවස්වල ගියාම ලෝකෙට ගියාම ඇවිල්ලා කියපු කතාවක් තමයි එහෙ තියෙන පහසුකම් අපිට නෑනේ. මේ මෙච්චර දේවල් තියෙනවා අපි මොනවද මේ කියලා කිව්වර ලෝක චැම්පියන්ෂිප් ගිහිල්ලා බල බල හිටියා කියලා. හැබැයි තවමත් ලෝකේ අපි අතර දුරස්ථභාවයම තියෙනවා. දැන් ළමයින්ට අවස්ථා තියෙනවා තමයි. දැනුත් කොහේ හරි ලෝකෙ ගිහිල්ලා ඇවිල්ලා අපේ ළමයි කියන්නේ අපේ මොනවද තියෙන ඒවා දැක්කම කියලා. අපි මේ පහසු ගන්න ඒක තාක්ෂණයෙන් විද්‍යාවෙන් අනිත් ඔව් කියන්නේ තාක්ෂණය තිබ්බත් විද්‍යාව තිබ්බත් මොනවා තිබ්බ මම හිතන්නේ අපේ රටේ අධ්‍යාපනයට වගේ තමයි ක්‍රීඩාවටත් කිසිම කියන්නේ ප්‍රතිපත්තියක් කියලා එකක් මම නම් දකින්නේ අපි තුමු පත් වෙන දේශපාලඥයාට අඩු 90 තමයි ඒ අවසර කීපය හරි ඒක පැත්තකින් හැදෙන්නේ එහෙම නැත්නම් ඒ පත් වෙන නිලධාරීන්ට අනුව දැන් ඇසෝෂියේෂන් එකක් ගත්තත් ගොඩක් වෙලාවට ඒ බලයේ ඉන්න දේශපාලඥයාගේ යම් කිසි හෝ සම්බන්ධයක් තියෙන අය තමයි එතෙන්ටපත් වෙන්නේ. ඊට පස්සේ ඒ ඇරෙන්න ක්‍රීඩාව ගැන සහ ඒ ක්‍රීඩකයන් ගැන සහ ඒ තාක්ෂණය මොනවද තිබුණත් ඒගොල්ලන්ට වඩා නැහැ ඒ තැනටපත් වීම විතරයි ඒගොල්ලන්ට අවශ්‍ය. අපි මේ හැම වෙලේම රටක් හැටියට يعني එදා ඉඳන් අදට සාපේක්ෂව එදාට සාපේක්ෂව ගත්තම පස්සෙන් ඉන්න එක බලපානද ක්‍රීඩාවට රමණියක් මෙතන හිටියේ. මේ ඒ කියන්නේ කවුරුද? නෑ අපි රටක් හැටියට පස්සෙන් ඉන්නවා කියන කාරණය බලපානද මේ කියන්නේ? අපි රටක් වශයෙන් ඇත්තෙන්ම පස්සෙන් තමයි ඉන්නේ. දැන් අපේ ඒකට ඉතින් දෙපැත්තම වගේ කියන්න ඕන. ක්‍රීඩකේ වුණා බොහෝ දෙනෙක් අර මේ තරගයකට යන්න පිටරට යන්න සිලෙක්ට් වෙනවා මිසක ඒ ගොඩක් තරඟ ජයග්‍රහණය පතාම යන්න උත්සාහ දරන්නේ. එතකොට ඒකත් එක්තරා බලපෑමක් වෙනවා. ඉතින් අනිත් අතට ඒ ලෝකේ යන ලෝකේ ගිහිල්ලා තියෙන දුරට යන්න අපේ ක්‍රීඩකයන්ට ඒ ලෝකෙ කොච්චර තාක්ෂණය තිබුණත් විද්‍යාත්මක ක්‍රමවේද තුමන් ඒවට සකසන්න පාලකයන්ටත් ඒතරම් උවමනාවක් නැහැ කියලා හිතෙනවා. ඒ දෙකම නිසා එහෙම වෙනවා කියලා තමයි මම මට හිතෙන්නේ. අපි අන්තිම හරියට අපි එන්නේ දැන් මේ ඊළඟට මම මෙහෙම දෙයක් හැවුවොත් එම මේ කියන්නේ ලෝකෙ ගැන රටට වැඩ කරලා ක්‍රීඩාව බාරව වැඩ කරලා එහෙම අධ්‍යක්ෂින් තියෙන නිසා
ලෝකෙත් එක්ක මේ ගමන යනවා එහෙම නැතුව තියෙද්දි අපි කොහොම හරි දිනනවා ලංකාව මෙහි නිර්මාණය වෙච්ච මේ අමුතු අපූර්ව මිනිස්සු ටික සිස්ටම් එක හම්බෙච්ච මිනිස්සු නෙමෙයි නේද තිලක අහම්බෙන් හම්බෙච්ච නේද පැහැදිලිව මේකට හොඳම උදාහරණය තමයි අපි 48 ඔලිම්පික් මෙඩල් එකක් දිනනවා ආපහු 2000 ඔලිම්පික් මෙඩල් එකක් දිනනවා ඔය අහම්බෙන් වෙන දේවල් සිස්ටම් එකක් තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ නේ දැන් පැහැදිලිවම දැන් අපි සාෆ් ගේම්ස් වල 91 දී ගෝල්ඩ් මෙඩල් 14ක් දින්නේ අපි සිස්ටමැටිකලි ඒක කරපු නිසා ඒ සිස්ටම් එක කන්ටිනියු වෙන්නේ නැහැ නේ එතකොට අපි ආපහු පල්ලෙහාටම වැටෙනවා මේ සිස්ටම් එකක් තිබුණා නම් මෙහෙම උඩට පල්ලෙහාට යන්නේ නැහැ දැන් ඒකනේ නෙට්බෝල් ගත්තොත් ඔන්න 11ක් තියලා අපි 5ක් දිනලා තියෙනවා අපිට 5ක් දිනන්න පුළුවන් නම් සිස්ටමැටිකලි මේක ගියන ඇත්තටම අපි නේෂන් චැම්පියන්ස් අපි රනර් අප් වෙන්න ඕනේ නැහැ දැන් මම 2009 තුන්වෙනි යටිච් එක තමයි දින්නේ 2009 දී 2018 දී දින්නේ හැමදාම රනර් අප් වෙනවා රනර් අප් වෙනවා 2018 මේ දිනන්න බැරි නිසා නෙමෙයි රනර් අප් උනේ නැත්තේ රනර් අප් උනේ අපේ සිස්ටම් එකක් නැතිකම නිසා එකක් සිලෙක්ෂන් ක්‍රයිටීරියස් සිලෙක්ෂන් පොලිසිය එකක් තියෙන්න එපා හැම ස්පෝට් එකකටම දැන් ඉස්සර අපි දුවන දවස්වල අපිට ටයිමින් එකක් වන්දනාය රමණියක්කටත් මතක ඇති මට හැමදාම මේ 14.2 සෙකන් කියන එක තමයි මගේ හැමදාම ක්වොලිෆිකේෂන් එක අපිට හැමදාම 100 එකකට තිබුණා ඒ වගේ හැම ඉවෙන්ට් එකකටම ඒ වගේ ක්වොලිෆයිඩ් ඒක තමයි අවුරුද්ද මුල දවසේ ඉඳලම කියන්නේ දැන් අවුරුද්ද මුලදී එහෙම ඒව දකින්නේ නැහැ නේ මන්දරේ මම නම් දකින්නේ නැහැ එහෙම තියෙනවා නම් හොඳයි එහෙම තිබුණා නම් මොකද මේ මොටිවේෂන් එක ගන්න දැන් මම ට්‍රේන් කරන්නේ 14.2 එක දුවන්න දිනන්න නෙමෙයි අද ගොඩක් අය දිනන්න දුවන්නේ මම මේ විදියට ඉනලා ටුවර් එකක් යන්නේ ඉනලා ටුවර් එකක් යන්නේ දැන් මම මේ විදියට ඇහුවොත් මේ ත්‍රිලක මේ දැන් ගමණියක් ගන්න අපි ඔක්කොම ගන්නවා ලෝකේ ක්‍රීඩාව ගත්තම මලර ක්‍රීඩාව ඒ වගේ දේවල් අපි ගත්තම අපි හැම වෙලෙම දකින්නේ වැඩි දක්ෂතා පෙන්වන රටවල් ලෝකේ පිළිගත්තු දියුණු රටවල් දියුණු කින රටවල්නේ එකට එක හේතුවක් තමයි ක්‍රීඩා වේ රටවල දක්ෂ මෙච්චර ඉදිරියට එන්න එක හේතුවක් තමයි ඒක ක්‍රීඩා කරනකොට හොඳ ජව සම්පන්න බව තියෙන වේගවත් බව කාර්යසූර මිනිස්සුන් නිර්මාණය වෙන්නේ මම මට හිතෙන්නේ අපිට බැරදිලා තියෙන තැන තමයි අපි ක්‍රීඩාවට දෙන තැනටක් හැදීරේ. ඒක අඩු වුණ ගමන්ම ඒක සිද්ධ වෙන්නේ ක්‍රීඩාව පදනමක් සංස්කෘතියක් නොවීම නිසා අපේ රටේ නිර්මාණය වෙන මිනිස්සු වගකීම් පවරන්න අපි හදන මිනිස්සු කාර්යසූර නිර්මාණශීලී වේගවත් එහෙම ජව සම්පන්න මිනිස් කොටසක් නෙමෙයි කියලා. ඒක හේතුවක් නෙමෙයි දැනන හැටියට. පැහැදිලිව මම ඒකට එකග නැහැ මොකද මම හිතන්නේ මේකට ලොකුම හේතුව තමයි අපේ මේ රිසර්ච් කියන එක අද ලෝකේ හරිව ඔය දැන් දියුණු ක්‍රීඩාව දියුණු රටවල් වල මේ රිසර්ච් කියන එක තියෙනවානේ දැන් අද කවුරුත් දන්නවද රම අපි රාමණි මංගලිකා තිරකා ජිනදාස ඔය ඒ දවස්වල ජයමිනී ලේපෙරුම මේ ඔක්කොම මේ දිව්වේ ග්‍රාස් ට්‍රැක් වලනේ එතකොට ඒකේ ස්ට්‍රයිඩ් ලෙන්ත් එකක් තියෙනවා ස්ට්‍රයිඩ් ෆ්‍රීකවන්සි එකක් තියෙනවා අපි ටෙක්නිකලි හර්ඩ්ල් එක ගත්තොත් ඒකේ ටේක් ඔෆ් වෙලොසිටි එකක් තියෙනවා ඔය වගේ දේවල් ගැන ස්ටාර්ට් එකේ රියැක්ෂන් ටයිම් එක දැන් මේවා ඔක්කොම කතා කරනවානේ ලෝකේ දැන් අපේ මේ මෙච්චර ටෙක්නිකල් කියලා අපි දකිනවානේ පිටරට ගිහිල්ලා මේ සර්ටිෆිකට්ස් මෙහෙම මෙහෙම දැන් ගොඩක් එහෙම අයත් ඉන්නවනේ ලංකාවේ හරි ඇනලයිස් කරන අය මෙහෙම කරලා මෙහෙම ඩේටාබේස් එකක් ඕ දැන් මට විශේෂයෙන්ම මේ මෑතකදී මට ওই ICC එකේ මම වර්කින් කමිටි එකේ ඉන්නකොට එහෙම ඩේටාබේස් එකේම ඩීටේල්ස් වගේක් ඕනේ වෙලා තිබුණා හොයන්න ලංකාවේ ඉන්න කාන්තා පුහුණුකරුවන් කොච්චරද පිරිමි පුහුණුකරුවන් කොහොමද ඒ අතරින් ඔලිම්පික් ගිය පුහුණුකරුවෝ කොච්චරද මේ කොයිවත් ඩේටාබේස් එකක් නැහැ මෙන්න මේකත් ඒකනේ දැන් ඒෂියන් එක අපි පස්සරයක් දින්නා නම් නෙට්බෝල් වල අපේ කෝයාර තියෙන්න ඕනේනේ මොකක් හරි ඩේටාබේස් එකක් මේකොල්ලොන්ගේ ප්‍රී කම්පිටිෂන් එකේදී කරමු ෆිට්නස් ටෙස්ට් එකේ කොහමද ප්‍රෝග්‍රෙස් එක. එහෙම තිබුණා නම් ඊළඟට අපි දන්නවා අපි මෙන්න මේ ප්‍රෝග්‍රෙස් එකට එනවා නම් අපේ ටීම් එක මෙතෙන්ට යනවා කියලා. ඒවනේ ඇනලයිස් කරලා මේ රටවල් අද දියුණු වෙලා තියෙන ගොඩක් රටවල් ඔන්න ඕවා තමයි මේ අද ටෙක්නොලොජි එකෙන් දියුණු වෙච්ච රටවල්නේ ගොඩක් තියෙන්නේ. ඇත්ලීට් වර මාස්ක් එකක් දාලා ට්‍රෙඩ්මිල් එකට දාලා එයාව දුවනවා දුවලා බලනවා එයාගේ ලන්ස් කැපැසිටි එක කීයද එයාට තව කොච්චර ස්පීඩ් එකක් දෙන්න පුළුවන්ද ඔය අපි අර ටෙස්ට් එක කරන්නේ හાર્ට් රේට් එක වනින්නේ ඒ වගේ ටෙස්ට් කරනවා
මේවා අද ලෝකේ හැමතැනම තියෙනවා. මං හිතන්නේ අපෙත් දැන් ඕවා තියෙනවා. නමුත් ඒවා ඒවා මැෂින් තිබුණාට ඒවා කරලා ඒක ඩේටාබේස් එකකට දාලා ඒක කොහොමද ඉම්ප්ලිමන්ට් කරන්නේ කෝචින් වලට? ඒක පුහුණු කරුට එන්නේ කොහෙන්ද? මේ මෙන්න මේ වගේ මේ අපි දාත්‍යන්තරයට යන්න මේ අපි අපි මේ හයිය තියෙන ළමයි ටිකක් හවු වෙච්ච අවුරුද්දකට හරි අපි ඒෂියන් ගෝල්ඩ් එක දින්න සුනිල් සර් දුවන කාලේ 74 දී. ඊට පස්සේ ආයි 91 වෙනකන් අපේ දිසානායක ශ්‍රියන්ත දුවනකොට තමයි ආයි ඒෂියන් මෙඩල් එකක් ගැන අපි කතා කරේ නේ. ඊට පස්සේ දර්ශල දැන් දුවලා ඒ era එක 1980 ගණන් වල ඔන්න 80 අග භාගයේ 90 මුල භාගයේ හරි. දැන් ආයි අපි බලාගෙන ඉන්නවා ඒෂියන් එකක් ගැන. මේවා ඔක්කොම අහම්බනේ. මේ සිස්ටම් එකක් නැති නිසානේ. නෑ මම 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 ඉස්සෙල්ලා හැව්වේ ඒ ප්‍රශ්නේ තමයි අහන්න තියලා. දැන් එහෙම සිස්ටම් එකක් කියලා ක්‍රීඩාව රටේ එක එක්තරා නැගීමක පදනමක් කරගත්තු රටවල් නේද ක්‍රීඩාවෙන් හැමදාම ඉස්සරහට එන්නේ. ඒ රටවල් දිනුලා තියෙන්නේ. උඩ ඒ රටවල් වල ඒ බේස් එකේ හැදෙන මිනිස්සු රට දිනු කරන තරම් වේගවත් ශක්තිමත්. මම කියන්නේ ඒක අපිට අපි ක්‍රීඩාවට මෙටෙඩි තැනක් දුන්නොත් මේ රටේ මෙගනි කාර්යසුරත්ත නිර්මාණය කරගන්න බැරිද? අනිවාර්යෙන් තීරණ ගැනීමේ හැකියාවත් ස්ට්‍රොง නේ හරිම. මොකද ඒ කම්පිටිෂන් එකට ෆේස් කරන්න නම් කන්ෆිඩන්ස් ලෙවල් ලොක් ගොඩක් හයි වෙන්න ඕනේ නේ. හොඳට ඒ කියන්නේ ආත්ම ශක්තිය තියෙන මිනිසුන් කොටසක් තමයි ගොඩක් වෙලාවට ක්‍රීඩාවේ නිතර වෙන බය නැ යන්න දෙතෙන්ට. අන්න ඒ වගේ පැහැදිලිවම මම ඇග්‍රි වෙනවා. හැබැයි මේ මේකට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එහෙම අයට ආද සොයි වෙන්න බැ මේ සමාජයේ. මගේ පර්සනලි තියෙන්නේ එහෙම මිනිස්සු ඉන්නවා. නමුත් ඒ මිනිස්සුන්ට සවයි වෙන්න බෑ. ඒ මිනිස්සුන්ට එතන රැඳෙන්න බෑ. මිනිස්සුන්ට ඒක කරන්න බෑ. මොකද ඊට වඩා වෙනස් බලපෑම් ගොඩක් තියෙනවා. ආමනියක් ඒක පැහැදිලිවම විස්තර කරා කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක තමයි එකම හේතුව. දැන් අනිත් රටවල් වල බැලුවොත් පැහැදිලිවම මේ හොඳ ක්‍රීඩකයෙක් දැන් ඔලිම්පික් කමිටියක බැලුවොත් බ්‍රිතාන්‍යයේ ඉන්නේ සෙබස්තියන් කෝ. අනිත් රටවල් ගොඩක් රටවල් වල ඉන්නේ ඒ ශේෂ්ත්‍රයේ ඉහළටම ගිය මිනිස්සු තමයි ඒ තැන්වලට. නමුත් අද ලංකාවේ එහෙම ඒ කියන්නේ එහෙම පසුබිමක් නැහැ. අඩු ගානේ අපේ නෙට්බෝල් ගහපු එකම නැෂනල් ලෙවල් එකේ කෙනෙක්වත් අද ෆෙඩරේෂන් එකට යන්න බෑනේ මේ ඡන්ද ප්‍රශ්නේ නිසා. ඉතින් එහෙම සිස්ටම් එක මං හිතන්නේ ඒක නා ඒව එක්කෝ ස්පෝර්ට්ස් ලෝ එකකින් වෙනස් වෙන්න ඕනේ, එක්කෝ අපේ පනතකින් වෙනස් වෙන්න ඕනේ. මේක හයි ටයිම් මේක හැදුවේ නැත්තම් මේ දැන් මං හිතන්නේ දැන් ඉන්නේ කොහොම දැන් මම මම කියන්නේ දැන් දැන් තිලකට මේ 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 චෝදනාව එන්නේ නැහැ. තිලකට මේක කරන්න බෑ. තිලකා කතාව ඇතුලේ තිලක කොහොමද පුහුණු කාරණයක් හැටියට සහ මේ ක්‍රීඩාව දැනුම එකතු කරගත් හැටි කිව්වා. එතකොට රමණියක්වත් එහෙම පදනමක මේකෙන් ඈත් වෙලා ඉන්නවා මිසක් දැනුම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ගෙදර පසුබිම ගත්තත් පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ පදයේ ඉදිරියද ඉතින් මේ එහෙම තත්වයක් රටේ තියෙනවා නේද? එහෙම ක්‍රීඩා කරන අධ්‍යාපනයට දෙන අවධානය يعني ක්‍රීඩාව සම්බන්ධයෙන් උනත් ඇකඩමික් පැත්තෙන් ක්වොලිෆිකේෂන් හදාගන්න නැති ප්‍රශ්නයක් තියෙනවා නේද? පරිපාලනයට යන්න අවශ්‍ය ඒ කාරණේ අවශ්‍යයි නේද? ඒක තමයි මම ඔයාලට මුලින් කිව්වේ. ඒක අර සිස්ටම් එකෙන් තමයි ඒක වෙලා තියෙන්නේ. අර හොඳට දුවන ළමයා දැක්කහම ඒ ළමයාට ෆ්‍රී ටිකට් එකක් දෙනවා. ඒතර එයාට අවුරුදු 15ක් විතර ඒ ෆ්‍රී ටිකට් එකේ ඉන්න පුළුවන්. එතකොට එක්කෝ ඒ ළමයාව දැනුවත් කරන්න ඕනේ, එක්කෝ පුහුණු කරුවා, එහෙම නැත්නම් ඒ ෆ්‍රී ටිකට් එක දෙන පුද්ගලයා කියන්න ඕනේ ඔයාගේ මේ ෆ්‍රී ටිකට් එක මෙච්චර කාලයකට තියෙන්නේ ඒක නිසා, එහෙම නැත්නම් এডুকেෂන් බෑ. දැන් ඕකනේ අද නැෂනල් පූල් වල වෙන්නේ. මම හරිම මම ඒකනේ නෙට්බෝල් නැෂනල් පූල් එක රෙසිඩෙන්ෂල් කරන්න දෙන්නේ නැහැනේ මම මගේ පොලිසි එකක් විදියට. මොකද මම කියන්නේ අපි රෙසිඩෙන්ෂල් කරනවා නම් නැෂනල් පූල් එකක් එහෙමනම් ඒකලම এডুকেট කරන්න ඕනේ. එක්කෝ ඒ දැන් මොකද අපි ට්‍රේන් කරන්නේ උදේ පැය දෙකයි හවස පැය දෙකයි. ඒතර පැය හතරක් ට්‍රේන් කරන්න පැය 24ක් ළමයා තියාගන්න ඕනේ නැහැනේ. මොකද්ද වෙන්නේ ඊට පස්සේ? ඔන්න උදේ පැය දෙක ට්‍රේන් කරනවා. ඊට පස්සේ කනවා, එක්කෝ බුදියනවා, එක්කෝ මොකක් හරි කරනවා. ඊට පස්සේ ආපහු හවස නැගිටලා එක්කෝ දවල්ට කාලා බුදියනවා. ඊට පස්සේ ආයි දවල්ට හවසට ට්‍රේන් කරනවා. ඒ ආයි බුදියනවා. මොකුත් වෙන්නේ නැහැ. මොකටද දෙන බුදියනේ? ඔහොෝ හරි. එතන පැය හතරෙන් ට්‍රේන් කරන්නේ. හැබැයි එහෙම නෙමෙයි. අර ළමයාව දැන් මම කිව්වේ මම මොකද නෙට්බෝල් ටීම් එකේ මේ මගේ එක්ස්පීරියන්ස් එක ඔක්කොම වර්ක් වැඩ කරන අය. මම කිව්වේ ඔයගොල්ලෝ උදේට ට්‍රේන් කරා. ඒගොල්ලන්ට 10 වෙනකන් ඩියුටි ලීව් තියෙනවා. 7 to 9 ට්‍රේන් කරන්නේ. 1 hour තියෙනවා බ්‍රෙක්ෆාස්ට් අරන් යන්න. මැක්සිමම් 10:30 ඒගොල්ලෝ වැඩට ගියා. ආපහු 2:30 3:30 එනවා. ඇට්ලීස්ට් එයා මොනා හරි දෙයක වියදිලා ඉන්නවා. එතකොට එකක් එතකොට එයාට අර අනිත් ඒගොල්ලන්ගේ ඉන්න ඒගොල්ලන්ගේ කාර්ය මණ්ඩලයගේ පොඩි රෙස්පෙක්ට් එකකුත් තියනවානේ. මෙයා එනවා ප්‍රේ නැෂනල් රෙකග්නිෂන් එක අර ගෙදර ගිහින් නිකන් නැෂනල් පූල් එකේ බුදියගෙන ඉන්නවට වඩා
එලමට එකයි එක කාලයක් තියෙනවා ඒක කරන්න බැරි අපි කම්පිටිටිව් ලෙවල් එකට ගියාම කම්පිටිටිව් සීසන් එකේදී පොඩක් රෙස්ට් එක ඕනේ එතකොට ඒක වෙනස් සිස්ටම් එකක් එතකොට මම කරන්නේ ගොඩක් වෙලාවට අර ඉන්න පැය හතරදී එක්කෝ මෙන්ටල් ප්‍රෙපරේෂන් එකක් එක්කෝ මොකක් හරි අර යාගේ අපේ ඒගොල්ලන් තියාගන්න වෙනස් ක්‍රමවේදයක් මෙන්න මේ ක්‍රමයක් අතරම විශේෂයෙන්ම මේ සිස්ටම් එක තමයි වෙනස් වෙන්න ඕනේ මම කියන්නේ මේක මේ අපි හරියට යල් පැනන් ගිය සිස්ටම් එකක් තියෙන මේ ලෝකේ ඊට වඩා වෙනස් මේ නැෂනල් පූල් වලට ට්‍රීට් කරන විදිහ ඒක ගොඩක් වෙනස් මොකද මම වෙන රටවල් වල හිටියා වෙන රටවල් වල නැෂනල් ප්ලේයර්ස් මීට වඩා දියුණු රටවල් වල හරිම වෙනස් මේ එතකොට ප්ලේයර්ස් ලා ඩෙවලොප් වෙන විදිය දැන් මම බල්ගේරියා වල නැෂනල් මම ට්‍රේනින් වලට ගිය වෙලාව මාස 3ක් මං හිටියා ඇත්තටම ඒගොල්ලන්ට කියලා දෙනවා ඒගොල්ලෝ කොහොමද හැන්ද ගාරපුව පොකද ඉන්ටර්නැෂනල් ගියාම ඒ අවශ්‍යතාවය තියෙනවා එතකොට මම AIS එකේ ඉන්නකොට ළමයෙක් නැෂනල් ප්ලේයර් කෙනෙක් ඉන්ටර්වයුව එකට ෆේස් කරනකොට අත කොච්චර දුරට උස්සන්න ඕනේද මේ ඒ පොඩි දේ අපි අත මෙහෙම මෙහෙම උස්සලා කතා කරනකොට ඒතර එක ඩිස්ට්‍රැක්ට් වෙනවනේ අනේ අහගෙන ඉන්න එකට ඒක කරදර. ඒතර කොයි විදිහටද ඔයාගේ මේ මේ බොඩි ලැන්ග්වේජ් එක මොන විදිහටද තියන්න ඕනේ මේ හැම එකම මේ එතකොට ජූනියර් ප්ලේස් ලැත්තර මේ ජූනියර් ප්ලේස් ලාගේ අනේ එතන ඉඳලාම ඒක ඩෙවලොප් කරන එක හැරිය එක. පේනවා පණිවිඩේ. එතකොට ඒ ළමයා දන්නවා සමාජයට ගියාම කොහොමද ඉන්නේ. එතකොට එයාට රිටර්න් එක මොකද්ද තියෙන්නේ නේ? රෙකග්නිෂන් එකක් හම්බ වෙනවා මෙයා. within the national player කෙනෙක් දැන් එහෙම නෙමෙයිනේ අපේ national players රබර් සරපු දෙයක් දා ගන්නවා බොට ට්‍රැක් බොටම් එක ගහගෙන යනවා මම national netball team එකේ කිසිම ළමයෙකුට ට්‍රැක් බොටම් එකක් අඳිනව නම් මගේ පොලිසි එක shoes දෙකක් අඳින්න ඕනේ රබර් සරපු දාන්න තහනම් රබර් සරපු එයාට සපත්තු දාන්න බැරි නම් sandals දෙකක් දාන්න ඕනේ මොකද අපි මේ අපේ ambassadorsලා national players ලා කියන්නේ රටේ නියෝජිතයෝ ඒක ලංකාව ඇතුලේ හරි පිටර් හරි කොහම ඒක කොහෙත් එකයි ඒක ඒ එන්නේ ඒ ඒ අභිමානය අපි ගොඩනගන්න ඕනේ මං හිතන්නේ ඒ අභිමානය හරිම වැදගත්. හද අපි මේ කතාව අවසන් කරන අන්තිමට මම මෙහෙම එකක් අහනවා ඒක අහන්න රමණියක් අගේ. දැන් තිලක පුහුණු කාරණයක් හැටියට ක්‍රීඩාවත් එක්ක නිරන්තරයෙන්ම ගැවසෙනවා. අපි මාධ්‍යවේදී හැටියට මේවා යනවා වැරදි දඩු පොඩ් දකිනවා ලියනවා දිරි ගන්නවා ඔක්කොම දේවල් ටික අපිත් කරනවා හැබැයි මේ දෙකම නොකර gedara ඉඳගෙන ලංකාවේ අංක එකට දුවපු කිරි දාවන සූර්යයක් හැටියට බලන් ඉන්නවා ඔබ මේ සිරු දේවල් දිහා එතකොට මම හිතන්නේ අපි දැන් තිලකයි මමයි මේ සාකච්ඡාව තුළ අපි දෙන්නම ගත්තම අපි දෙන්නම ඉන්නේ පිට්ටනියක හිතාගත්තම අපි දෙන්නම පේන කෙනා තමයි ඔයා රමණියක් වෙනදී පේන කෙනා නිරීක්ෂකයා දැන් ඔයා දකින්න හැටියට මොනවද තමන්ගේ ක්‍රීඩාවේ අත්දැකීම් තමන්ගේ ක්‍රීඩාවට තියෙන ආදරය බැඳීම් ඔක්කොම ටිකත් එක්ක ක්‍රීඩාව වෙනස් වෙන මොනවද රටේ වෙන්න ඕන කියලා හිතන්නේ මම හිතන්නේ ක්‍රීඩාව ඕනම ක්‍රීඩාවක් ආරම්භය තමයි පාසල එතකොට පාසලේ පාසල් මට්ටමේ ක්‍රීඩාව බිඳ වැටීම තමයි මං හිතන්නේ ගොඩක්ම මේ අපේ පස්සට ගිහිල්ලා අන්තිමට ජාතික ජාත්‍යන්තර මට්ටමට යනකොටත් මේ ඇති වෙලා තියෙන්නේ. අනිත් එක තමයි පාසල් මට්ටමේ ඉඳලම ක්‍රීඩකයෙක්ගේ හැකියාව දියුණු කරන්න පුළුවන් පුහුණුකරුවෝ. අද හතු පිපෙන වගේ රටේ පුහුණුකරුවෝ ඉන්නවා. ක්‍රීඩාව කරපු අය නොකරපු අය බලන් හිටපු අය ඔක්කොම පුහුණුකරුවෝ. එතකොට මෙන්න මෙතෙන්දි ක්‍රීඩකයා හරියට අඳුරගෙන හරි පුහුණු කරවෝ හැමෝම මේ ඇඟිලි ගහන්න නැතුව දැන් සමහරක් අය ක්‍රීඩා මම නම් මට සමහරක් වෙලාවට හින්නත් යනවා මේ මම තමයි අහවලාගේ පුහුණු කරවා මම තමයි අහවල ස්කූලේ පුහුණු කරවා අහවල ඉන්ටර්නැෂනල් ස්කූලේ පුහුණු කරවා මමයි බොහෝ දෙනෙක් කියනවා හැබැයි මම දන්නේ වැස්සකටවත් ක්‍රීඩාවක් කරලා තියෙනවද හැබැයි මම මෙහෙම එකක් කියනවා ක්‍රීඩාවක් නොකරයි කියලා සම්පූර්ණයෙන්ම මේ යම් කිසි මට්ටමකට පුහුණුවක් දෙන්න බැරි කමක් නැහැ නමුත් මම හිතන්නේ හැම පැත්තම කෙනෙක්ගේ දුණුණු තමයි ඉතින් හොඳ පුහුණුකරුවෙක් වෙන්න පුළුවන් එහෙම එකක් හදීමයි ඒ ක්‍රීඩකයන් පාසල් මට්ටමින් ගොඩනැගීමයි ඉන් ඔබට ගියාම ජාතික මට්ටමට යන ක්‍රීඩකයෝ මේ අයාලේ යන්නේ නොදී
हरी दक्षता तीन धर्व इन गुड़वा नगर तीन बुड़वा अभी तत्व जात्यंतर पासल धर्व अंत गुड़ा तम पउल पशु मेम पास इतना अभी इसर वे संपत् इसर वे क्रीडांगन पास भीतर मारने तमन देना समान तमन दिव्य तमन पूर्ण कार्यक्रेड पूर्ण कार्यक्रेवे मट मट ये देख रही समान मे चील मूर्त सारे सामान बला धर्वंगे हकिया पास मतमेट गेनिरा क्रीडा हरियट गेनियाट गेनिया पुलवा मम्मी नियम क्रीडके नियम पूर्ण करना पूर्ण करीटे परपाल मुलाने मेदने एक मुल हद एक रमणीय वचने की बरसार विधिक वचन टेक्निक वचन तिलक अभी यमेला आया इन सामे इतनी मेहाट अविल हरिपार तोरगन क्रीडाव मे कोदेव मेहाट कीर्ति उपेन मार्ग पोट पत्कर මේ සංවාදය අහන අයට පුළුවන් නම් යෝජනා කරනවා මේ ඉන්න අමනි මංගලිකා කියන්නේ මම මතක් කරොත් දකුණු ආසියාතික තරගාවලිය ආරම්භ වෙලා මල්ල ක්‍රීඩාවේ මෙතන 200ක පළමු සම්පදක්කම් ලාභිනිය ඇය බොහෝ වෙලාවට ඒ මීටර් 100 සහ 200ක දෙකේම සම්පදක්කම් දිනා ගන්න තිබුණා ඇයට මීටර් 200න් පස්සේ අනතුරට ලක් වෙලා ඇයට මීටර් 100 තරගයේ ජයග්‍රහණය नेटबॉल संचिते नेटबॉल संगमे पूनुकार पदवी सदा गटुमति करटक प्रयोजन गुड़वा कमी कमी हिटियाट दिन धर्वक मलक संगमे उपसभापति वे रमणी अगे समिया कथा भले समी बहु देवा परपाल वेडगा मीट वेडिये विनाशी क्रीडा परपाल
කල්පනා කරයි කියන බලාපොරොත්තුවත් එක්ක තමන්ගේ වටිනා වේලාව අපිට කැප කරලා විශේෂයෙන්ම ළමනි අක්කම හිතන්නේ මේ වගේ මාධ්‍යයක් එක්ක සූම් සාකච්ඡාවකට හරි එන්නේ නැත්නම් අර විශ්වවිද්‍යාලය පස්සේ ඉතින් මේ බොහොම සතුටුයි ඒ ගෞරවය අපිට ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම තිලකා දිනදාස නිරන්තරයෙන්ම මාධ්‍යත් එක්ක කතා කරනකොට විශේෂයෙන් අපි නම් කතා කරන්නේ මේකට මේ මේ ඒ කතාව ඇතුලේ ක්‍රීඩකයාට සහ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා ඒ නිසා වටිනා කාලය අහන්න දකින්න පුළුවන් වෙනවා මේ ප්‍රේක්ෂකයන්ට ඒ අවස්ථාවල බඳුනට ඔබ දෙදෙනාටම පෝස්ට්නිස් කියන්න තියෙන වචන ටික හොයා ගන්න අමාරු ඒතර සුපතන බොහොම ස්තුතියි ඒ ටික ඔක්කොම කට් කරලා ඒ වචනින් කියන්නේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි